මධ්‍යහනක් ඔබේ වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත උතුර දකුණ යාකරන සංහිඳියාවේ ජලාශය බලවත් දේශපාලන සන්ධානයක කලෙලි දැක්ම අපි අලුත් දේශපාලන බලවේගයක් අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කරන්න තීරණය කළා. ඒ සන්ධානයේ වැඩ කටයුතු දැන් අවසන් කරගෙන ඉනවා. වී මිලදී ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රතිපාදන. උතුරු කොරියාවෙන් මිසයිල් අත්හදා බැලීමක්. රට ගොඩනැගී හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සංධානයක් ස්ථාපිත කර නව දේශපාලන පෙරළියක් සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අංකුඹුර නව බස් නැවතුම්පළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අලවතුගොඩ අංකුඹුර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා. අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරියල්ල, පාට්ලි චම්පික රණවක සහ අබ්දුල් හලීම් යන මහත්තුරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් කාලේ ඇවිල්ලා තියෙනවා සම්ප්‍රදායික දේශපාලනෙන් ඉවත් වෙලා අපි අලුත් දේශපාලනයකට යන්නේ. ඒකයි 2015 අපි කණ්ඩායම් ගණනාවක් පුදුනා පොදු අපේක්ෂක ජනාධිපති කරන්නේ. අපි එකතු වුණා ආණ්ඩුවක් හදන්න. අමාරුවෙන් හරි අවුරුදු 4ක් මේ ආණ්ඩුව ගෙන. දැන් අපි ඉන්නේ අපේ ජයග්‍රහණය ආරක්ෂා කරන්න. අපි අලුත් දේශපාලන බලවේගයක්, අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කරන්න තීරණය කළා. ඒ සන්ධානයේ වැඩ කටයුතු දැන් අවසන් කරගෙන ඉනවා. අපේ ගිවිසුමේ සමහර වගන්ති ගැන ප්‍රශ්න තිබුණා. දැන් ඒවත් සංසෝ දිනේකල එකඟ වෙලා තියෙන්නේ. අපි මොකද ඊළඟ ඡන්දෙට එන්නේ මේ සන්ධානයෙන් කියලා මං කියන්න ගන්නේ. ඊළඟට අමාරුම කාර්ය රට බාරගත්තේ අපි ඉදිරියට ගෙනියන වැඩපිළිවෙල මොකද්ද කියලා අපි කියන්න කැමතියි. අපේ ප්‍රතිපත්ති මාලාව. අපේ ඇවිල්ලා ප්‍රතිපත්ති නැතුව අපේක්ෂකයක් ගැන කතා කරන්නේ නැහැ. මොකද අපි රට දියුණු කරා. අපි රට ඉදිරියට ගෙනියනවා. කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ? දැන් ඉන්න අයට කියන්න පුළුවන්ද? අපි කරපු එක වැරදි නම් මොකද ඒ අය කරන්නේ? මේ අලුත් සන්ධානයෙන් දේශපාලන පෙරළියක් කරන්න ඉන්නේ. ඒ දේශපාලන පෙරළියෙන් තමයි මේ රට ගොඩ ගන්න කියලා අයි බලාපොරොත්තු. අපි කිව්වා මේ ආණ්ඩුවට වැඩ කරන්න බෑ කියලා. ගමට මුකුත් කරලා තියෙන්නේ නැහැ කියලා. දැන් හැම වසනුවටම අපි ඇත්ත වශයෙන්ම යම් කිසි ව්‍යාකෘතියක් ලැබලා දීලා 2010 ඉඳන් අපි දිනු වෙන්න තිබුණා. ඒ වෙනුවට ණය ගත්ත අන්තිමට ආණ්ඩුව ගෙනියන්න බැරුව අවුරුදු 2කට ඉස්සෙල්ලා තමයි මේ ඡන්දෙ දෙන්නේ. දැන් අපි හොඳ ආර්ථිකයක් ඇති කරලා තියෙනවා. ඒ ආර්ථිකය අපි දිනු කරලා තියෙනවා. දැන් අපි කෙරේ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තමයි අපිට ණය ගෙවන්න පුළුවන් අද ශක්තියක් තියෙනවා. කැබිනට් අනුමැතිය ලැබුණු වහාම වැඩි මිලට වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අදාළ කෙටුම්පත මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. ලබන සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියට දාලා තියෙනවා සම්බා කිලෝ එකක් රුපියල් 5කින් වැඩි කරන්නත් නාඩු කිලෝ එකක් 5කින් වැඩි කරන්නත් ඒ අනුව සම්බා කිලෝ එක මිල රුපියල් 46ක් මිලටත් නාඩු කිලෝ එක මිල රුපියල් 43ක මිලටත් ගන්න තමයි මේ යල්කන් ඉඳලා බලාපොරොත්තු වෙන්නේ. එන සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු වහාම ඒ අදාළ දිසාපතිවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට මුදල් දෙන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදත් විවිධ ස්ථානවලදී අදහස් පළ කෙරුණා. අපි ඉන්නේ ජනතාවත් එක්ක. තීරණේ ගන්නේ අපි තුන්කොන් හටනක් කරලා අපේ ප්‍රතිවාදී යම් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණයට වක්‍ර ලෙස දායක වෙන්න නෙවෙයි කියන එකත් කියන්නේ. අපේ ප්‍රතිපත්ති වලට වැඩපිළිවෙලට වඩා සමීප අපේක්ෂකයා කවුද? සංසන්දනාත්මකව අපට වඩා සමීප ප්‍රතිපත්ති වැඩකටයුතු පෙන්වපු එක්කෙනා කවුද? අපිට විශ්වාසයක් තියන්න පුළුවන් එක්කෙනා කවුද? සම්මේලනය තුන් වෙනිදා තියෙනවා. ඒ වෙනකොට තීන්දුවක් අපිට
ගන්නට පුළුවන්. එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ එක පවුලක රජ ගෙදර කෑම මේසෙ උඩ තනි මිනිහෙක් තීන්දුව අරගෙන වැඩ කරන පක්ෂයක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒ නිසා හැමෝගෙම මතයන්ට කන් දීලා හැමෝගෙම මතයන්ට අවස්ථාව දීලා බහුතරයේ ඒකඟතාවයේ මත වැඩ කරන පක්ෂයක්. එහෙම නැතුව මේ පරණ වලව්වල ප්‍රවේනිදාස ක්‍රමයට වැඩ කරන්න අපි සූදානම් නැහැ. ඇත්ත වශයෙන්ම මහින්ද මහත්තයා තමයි මේ රටේ පක්ෂ කැඩුවේ. හරිද? ශ්‍රී ලංකාවේ කැඩුවා, මුස්ලිම් කොංග්‍රසයේ කැඩුවා, බදුරුදීන්ගේ පක්ෂ කැඩුවා, TNA එක කැඩුවා. නොකඩපු පක්ෂයක් කියන්නකෝ. පක්ෂ කඩපු මිනිස්සෙක් පක්ෂක විනය ගැන කතා කරනවා. ඉතින් මේක මාර විහිළුවක්. අපි විශ්වාස කරනවා මේ මාසේ 30 කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක දිනයක්. හැබැයි ඉතින් DV චානක හරි කවුරු හරි පසුපෙළ ගෝඨාභය මහත්තයා ගාව ඉන්න මන්ත්‍රීවරුන්ට කියනවා තව මාස 6-7ක් ගියාම ගෝඨාභය රාජපක්ෂ මේ රට දාලා යනකොට පැක් කරගෙන එතුමාගේ පිටිපස්සෙන් යන ලේස්තු වෙලා ඉන්න වෙන කියන්න දෙයක් නැහැ. අනේ පව් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මල්වතෝය හරස්කොට ඉදිකෙරෙන තන්තිරිමලයේ ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මුල්කල තැබීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු වුණා. අනුරාධපුර වවුනියාව මන්නාරම ජනහදවත් යාකිරෙන සංහිඳියාවේ රන් දියවර වන තන්තිරිමලයේ ජලාශය පහළ මල්වතුය හරස් කරමින් අනුරාධපුරයේ තිබෙන විශාලතම ජලාශයයි. වසර 60ක කාලයක් තුළ වැව්බෙන්දි රාජ්‍යයේ ජනතාවගේ සිහිනය යථාර්ථයක් බවට පත්වන මෙම දැවැන්ත වාරි ව්‍යාපෘතිය සඳහා වෙන්කිරුණු සමස්ත ආයෝජනය රුපියල් කෝටි 2290ක්. කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉදිකෙරෙන මෙම ජලාශයෙන් වඩාත් අර්ථවත් හෙට දවසක් උදා කර දීම රජයේ අපේක්ෂාවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැති ඇමතිවරුන් විශාල පිරිසක් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා මුල්කල තැබීම සිදු කළා. මෙම දැවැන්ත වාරි ව්‍යාපෘතිය වසර 3ක් තුළ ජනතාවට දායාද කිරීම සිදුවනු ඇති. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය තන්තිරිමලයේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ මැති ඇමතිවරුන් අතුරු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. අග්‍රාමාත්‍යතුමනි, උතුර දකුණ යාකරන සදාකාලිකවම මහා දුක්ගින්දර නිවන මේ මහා උතුරු දකුණ යාකරන තන්තිරිමලයේ ජලාශයට ඔබතුමා අතින් මුල්කල් තබා ගන්නට ලැබීම අපි මේ යුගයේ ලැබපු මහත් වූ භාග්‍යයක් හැටියට සඳහන් කරමින් ඔබතුමන් ඇතුළු රජයට ආශිර්වාද කරන්නට කැමැති. ඔබතුමා දීර්ඝකාලීනව දිගු කල් බලා කටයුතු කරන කෙනෙක් හැටියටයි මහා සංඝරත්නය ජනතාව අඳුරගෙන තිබෙන්නේ. ඔබතුමා අපේ රට ලෝකයේ ඉදිරියේ ඉතාම කීර්තිමත්, ආර්ථික වශයෙන් ඉතාම ස්වාධීන වෙච්ච, එවාගෙන් අධ්‍යාපනයෙන් ඉතාම දියුණු වෙච්ච රටක් ලෝක ඉදිරියේ නිර්මාණය කර දෙන්න ඉතාම නිහඬව කටයුතු කරනවා කියන එක බුද්ධිමත් ජනතාව, ග්‍රාමීය ජනතාව අද හොඳින් වැළඳගෙන තිබෙනවා. ඔබතුමා ඉතාම සරසුන් ගතව දිගු කාලීන වැඩසටහනක් හැටියට මෙන්න මේ වැඩසටහනත් සිද්ධ කරන්නේ. මේ අගමැතිතුමනි, ඔබතුමා ඇතුළු මේ මහා සංඝරත්නය පය ගහලා ඉන්නේ එදා යුද්ධයට සොල්දාදුවන් සූදානම් කරපු මහා සුවිසල් පුහුණු කඳවුරක, යුද සේනා පුහුණු කඳවුරු භූමියක. අපේ රටේ දෙමළ, මුස්ලිම්, සිංහල කියන සියලුම ජනතාවට සදාකාලික යුද්ධයක් නැතුව අත්වල් බැඳගෙන සහෝදරත්වෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමට ඔබතුමා ඇතුළු රජය තීරණය කළ තියෙන ගැන අපේ ආශිර්වාදය සඳහන් කරනවා. මේ ජලාශය ඉදි කළා, ඉදි කරන්නට අපි 2015 මට මතකයි මං පොරොන්දුවක් දුන්න මල්වතුය ජලාශය ඉදි කරනවා කියලා. ද ආරම්භ කරන මේ මල්වතුය ව්‍යාපාර නිසා අනුරාධපුරේ පමණක් නෙමෙයි වන්නියෙත්, මන්නාරමෙත් ජනතාවට මේ ජලය ලැබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ජලය ලැබෙනවා. මුදල් වෙන් කරගත්තේ මේ තන්තිරිමලයේ ජලාශය ආරම්භ කරන්නට කියලා. මේ පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ ආර්ථිකය කැඩිලා සල්ලි නෑ කිව්වේ අවස්ථාවේදී තමයි මුදල් වෙන් කරේ මේ වැඩ කටයුතු අද ආරම්භ කරන්න කියලා මම කියන්න කැමතියි. අපි ඉදිරියට ගියා. අපි ප්‍රශ්නවලට මූණ දුන්නා කියලා කිසි දවසක ඈත් වෙලා නැහැ. පැනලා ගිහින් නැහැ. දැන් අපිට පෙනෙන්නේ අපේ විශේෂයෙන්ම ආර්ථිකයේ ටිකෙන් ටික වැඩ කටයුතු කරගෙන යනවා. මාස දෙකක් ආර්ථික හිර වෙලා තමයි මේක පිළිගන්නවා. විශාල පහරක් අපිට වැදුනා. ඒ දැන් ඒකෙන් ටිකෙන් ටික අපි ගොඩ එනවා. මේ අවුරුදු දවසන් වෙනකොට ඒ හොඳ තත්වයකට අපිට එන්න පුළුවන් කියලා අයි බලාපොරොත්තු වෙනවා. අපිට සම්ප්‍රදායික කෘෂිකර්මයේ ඉන්න බෑ. අපි නවීන කෘෂිකර්මයට යන්න ඕනේ. අපි දැනුම ලබලා දෙන්න ඕනේ. අපනායන්ට අපේ කෘෂිකර්මයේ හරවන්න ඕනේ. ඒ කරන්න අවුරුදු 5ක්, 6ක්, 7ක් අපිට ඕනේ. එහෙනම් මේ ගම්වල ආදායම අඩු ගානේ ගම් 50% ආදායම වැඩි වෙනවා කියලා
මං කිසිම බයක් නැතුව කියන්න කැමතියි. අන්න එතෙන්ට අපි යන්න ඕනේ. අපි තව දුප්පත් රටක් අපිට තාම හිඟා කන රටක් හැටියට ඉන්න බෑ. අපිට තාම ණය අරගෙන ඉන්න රටක් හැටියට ජීවත් වෙන්න බෑ. අපිට වොමනා අපනායන සඳහාවත් මදි රටක් හැටියට ඉන්න බෑ. අපි රජ රට රාජධානී වාගේ අපනායන ආර්ථිකයක් වෙළඳ ආර්ථිකයක් වෙනවද? අලුත් ආර්ථිකයක් වෙනවද? නැත්නම් අපි වැටිලා ඉන්නවද? අන්න ඒකයි අපිට ඊළඟ අවුරුදු පහේ ඇත්ත වශයෙන්ම මූණ දෙන්න තියෙන ප්‍රශ්නේ. නැවතත් ප්‍රවෘත්ති රාජපක්ෂවරුන් කිසි දිනක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. ගෝඨාභය ජනාධිපතිවරණ සටන පටන් ගන්නේම ප්‍රජාතන්ත්‍රවාදය අබමල් රේණුවකින්වත් පිළිගන්නේ නැතුව. අපි දැක්කනේ එයා පහුගිය දවසේ වෝන් කරලා තිබුණා ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. මාධ්‍යට ඕන ප්‍රශ්න අහන්න බෑ. රාජපක්ෂලා ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් තියන අය නෙමෙයි. ඒ නිසා රාජපක්ෂලාගෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ල දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න ඕනේ. ඒ නිසා තමයි අපි කිව්වේ රාජපක්ෂලා එනවා කියන්නේ ගෝඨාභය එනවායි කියන්නේ සොහොන් ලකුණු පේන්න ඕනේ. මාධ්‍යවේදීන්ට සුදු වෑන් හීනෙන් පේන්න ඕනේ. රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන මේ දිනවල යාපනයේ ක්‍රියාත්මකයි. තුන්වන දිනය වන අද දිනේදීත් මහජන සුබසාධන වැඩසටහන රැසක් සංවිධානය කර තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ හා යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනයේ දිස්ත්‍රික් වැඩසටහන සංවිධානය කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක එය ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් මට්ටමින් මෙතෙක් නොවිසඳුණු මහජන ගැටලු විසඳමින් සංවර්ධනය වේගවත් කිරීම වැඩසටහනේ අරමුණයි. මෙම සමස්ත වැඩසටහන නිමාවන විට ව්‍යාපෘති 4000ක් නිමා කර ග්‍රාම සේවා වසම් 435ක ජීවත් වන පවුල් 195000කට සිත සැලසීම රජයේ අපේක්ෂාවයි. වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, දරුවන් සුරකීමේ වැඩසටහන, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ආදී මහජන සේවා රැසක මෙහිදී ක්‍රියාත්මක වනවා. ලබන 29 වනදා දක්වා පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය හා ප්‍රගති සමාලෝචනය ලබන 30 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. බෙල්ලන්විල ඇසළ මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. විහාරස්ථ නැගෙනහිර වාහල් කඩෙන් ආරම්භ වූ පෙරහැර විහාර මාවත මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මාවත ඔස්සේ බෙල්ලන්තර වන්සන්දියට පැමිණියා. අනතුරුව බෙල්ලන්තර පාර පැපිලියාන පාර හරහා විහාර මාවතට පැමිණි පෙරහැර විහාරස්ථ ප්‍රධාන වාහල්කඩ අසලින් අවසන් කෙරුණා. අලියතුන් 30කට අධික සංඛ්‍යාවක් හා උඩරට පහතරට හා සබරගමු නර්තනාංග රසකින්ද පෙරහැර අලංකාරවත් වුණා. විෂ්ණු කතරගම සමන් හා විභීෂණ දේවාල පෙරහැරද මීට සමගාමීව වීදි සංචාරය කළා. ශූත්‍ර මූල්‍ය ක්‍රමය සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමය පිළිබඳ දඹුල්ල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මුදල් අමාත්‍යංශයේ සහ රාජ්‍ය බැංකුවල නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. ගාකයි බැංකුවට ගියාම කතා කරන්නේ මේ බැංකුවෙන් වැඩ පිළිවෙලා සකස් කරත් ඒවා ගන්න බෑ කියන එක තමයි කියන්නේ. මොකද අද හැම කෙනෙකුටම ගම් මට්ටමේ ඉන්න ඒ ග්‍රාම නිලධාරී කුට්ටාස මට්ටමේ ඉන්න ගුවින්ට පවා කුලමට යන්න නැතුව ඒ බැංකුවලට යන්න නැතුව මෙතෙන් ඇවිල්ලා එකතැනින් එයාට අවශ්‍ය දේ මොකද්ද කියන එක විපරම් කරලා එයාගෙන් අහගෙන කඩ කළ යුත්තේ කොහොමද ණයගත්තේ ගන්න පුළුවන්නේ කියන එක දැනගන්න හැකියාව ඒ වගේම අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට බැංකුවලින් මේවා සියල්ලක්ම පැහැදිලි කළ යුතුයි මේ ජනතාවට. ඒ ගුයින් සමහරක් අය වහබනෝ සමහරක් අය විනාශ වෙනවා. ඒ වගේම පවුල් ටිකක් විනාශ වෙලා තියෙනවා. මේ මයික්‍රෝ ෆිනෑන්ස් කියන ක්‍රමේ ඒක සම්පූර්ණ මේ රටින් අයින් වෙන්න ඕනේ. අපි ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමේ සියලුම රජයේ නිලධාරීන්ට දැනුවත් කරලා තියෙනවා. දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු දැන් බලාපොරොත්තු වන්න. රුපියල් මිලියන 25.5ක වියදමින් ඉදිකෙරෙන හල්දුම් මුල්ල ආදාහනාගාරයට මුල්කල තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
එක්සත් ජාතික පක්ෂ හපුතලේ ආසන සංවිධායක සෙනරත් ජයසූරිය, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ගාල්ල ප්‍රදේශයේ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා මුදල් පරිත්‍යාග කිරීම අමාත්‍ය වජිරවිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම්පෙරළියේ සංවර්ධන සංග්‍රාමය යටතේ මෙය ක්‍රියාත්මක වුණේ. රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා ආධාර මුදල් ආගමික ස්ථාන 59ක් සඳහා මෙහිදී ලබා දුන්නා. අඩු ආදායම්ලාභී පවුල් 24ක් සඳහා රුපියල් ලක්ෂ 36ක මූල්‍යාධාර බෙදා දීමටද කටයුතු කෙරුණා. ගම්පෙරළියේ සංවර්ධන සංග්‍රාමය යටතේ බතුගම, පල්ලෙකන්ද, ශ්‍රී කතරගම කෝවිල ප්‍රතිසංස්කරණය කොට විවෘත කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ බතුගම ප්‍රධාන සංවිධායක ජගත් පින්නකොඩ විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 8ක් ආගමික අයිතීන් සුරක්ෂිත කිරීමේ රජයේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. බන්ධනාගාර රැඳවියන්ගේ කුසලතා එළිදැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක ලලිත සිරිසර ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන මස 8වනදා පැවැත්වීමට නියමිතයි. ITN මාධ්‍යාලය මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් TMJW තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. අත්තනගල්ල රජමහා විහාරවාසී මහාචාර්ය පූජ්‍ය බස්නාගොඩ රාහුල ස්වාමීන් වහන්සේ රචනා කළ බියුටිෆුල් ලිවිං ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වන ලස්සන ජීවිතයක් කෘතිය එළිදැක්වීම එම විහාරස්ථානයේදී සිදු කෙරුණා. මහාචාර්ය දයාරෝහණ අතිකුරුල මහතායි මෙහි පරිවර්තනය සිදු කර තිබෙන්නේ. මහාචාර්ය පූජ්‍ය මෙදකොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන් තලගිය වන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අත්කම් නිර්මාණ වැඩසටහනක් කොළඹ ලක්සල පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්සල ආයතනය සංවිධාන කළ අත්කම් නිර්මාණ පුහුණු කිරීමේ කඳවුරට සහභාගී වූ දරුදැරියන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමටද කටයුතු කෙරුණා. උරුමය අනාගතයට යන බැවින් සංස්කෘතික ප්‍රසංගයක්ද මීට සමගාමීව පැවැත්වුණා. ඒ සමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. සවස දෙකට අපගේ පෑන් පෑ පුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk